නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්. අපේ හිටපු ජනාධිපතිතුමා අද ප්‍රකාශයක් කරලා තිබෙනවා, මං ඒකට පිළිතුරක් දෙන්නට ඕන. ජනාධිපතිවරයා හැටියට මම අනුගමනය කරන්නේ ඒකීය ශ්‍රී ලංකාවක් නිර්මාණය කොට ඒකීය ශ්‍රී ලංකාව මොනම ආකාරයකින්වත් පළුදු කරන්නේ නැතුව ඒකීය ශ්‍රී ලංකාව තුළ උපරිම බලය බෙදලා රටේ ස්වෛරීත්වය, රටේ එක්සත් භාවය, බහුමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමයි මගේ වගකීම සහ යුතුකම සහ මගේ ප්‍රතිපත්තිය. අපේ හිටපු ජනාධිපතිතුමා මොකද්දෝ එක්සත් කියලා කෑල්ලක් එල්ලගෙන එයා මට දැන් ෆෙඩරල් ඔටුන්න පලඳන්න හදනවා. මම මහින්ද රාජපක්ෂ මැතිතුමාට කියන්න කැමතියි, තමුන් නාන්සේයි ජීඑල් පීරිස් ඇමතිතුමයි මතකද පිටරට ගිහිල්ලා 13+ පොරොන්දු වුණා. 13+ කියන්නේ ෆෙඩරල්. එයයි ෆෙඩරල් කප්පිත්තා. සජිත් ප්‍රේමදාස ළඟ ෆෙඩරල් එකක් නැහැ. කිසිම දවසක ෆෙඩරල් ශ්‍රී ලංකාවක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. අපි ක්‍රියාත්මක කරන එකම ශ්‍රී ලංකාව ඒකීය ශ්‍රී ලංකාව බව මේ අවස්ථාවේ කියන්න කැමතියි. එක්සත් කියන වචනේ කිසි වරදක් නැහැ. එක්සත් කියන්නේ එක්සේසත්වූ. එක්සත් කියන්නේ ෆෙඩරල් නෙමෙයි. එතුමට ඕනේ එක්සත් එක ෆෙඩරල් කරගන්න. අපි දන්නවා හිටපු ජනාධිපතිතුමාට ෆෙඩරල් රුදාවක් තියෙනවා. එයාට තියෙන්නේ අමුතුම රුදාවක්. පිටරට ගියාම 13+ කියනවා. ලංකාවට ආවම රටේ ජනතාවට කියනවා 13- කියලා. එතකොට දිව දෙකේ දේශපාලනය කරන්නේ කවුද කියන එක රටේ ජනතාව හොඳින් දන්නවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමාට කියන්න කැමතියි, ඒකීය ශ්‍රී ලංකාව තරයේම විශ්වාස කරන ජනාධිපති අපේක්ෂකයා වෙන කවුරුත් නෙමෙයි සජිත් ප්‍රේමදාසයි කියන එක මං කියන්න කැමතියි. මං ළඟ කිලිටි ව්‍යාපාර නැහැ. හිටපු ජනාධිපතිතුමාට මං කියන්න කැමතියි, බොරුවට වචන ආරෝප කරන්නට එන්න එපා මට. සජිත් ප්‍රේමදාස කියන්නේ හදවතින්ම පපුවෙන්ම ඒකීය ශ්‍රී ලංකාව අකුරට තිතට ක්‍රියාත්මක කරන පුද්ගලෙක් බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. Breaking.lk.